තවත් අලුත් දවසක්. පැටව නානවා, තාත්තා පිහිදනවා. බලන්නකො ලස්සන කළු පොඩි ගඟර. තමන්ගේ වැඩේ තමුම්ම කරගත්තා. වඳුරු පැටවුන්ව පීරන්නේ මාළුවන්ගේ කටුවල. අපි පනාව පාවිච්චි කරනවා වගේ. ඒත් පැටව් එක්කෙනෙක්වත් ඒකට කැමති නැහැ. මාළු කටුව දැක්ක ඔක්කොම දැනගත්තා. බලන්නකො ඒත් අම්මා පැටවුන්ව ආපහු අල්ලගෙන පීරන ලක්ෂණ. මාළු කටුව පනාව වෙලා පුංචි පැටව් පීදාන්නි. කැලේ උපං කැලේ සත්තු එහෙම තමයි හැඩ ගැහින්නේ. කොටියා ගොරවනු ඇහෙනවා විපත්තියක් වගේ පේන්නේ. ඩඟර වලිග උඩ පැන පැන අනුන්ගේ පිහිටට දුවන්නේ. මේරගන්න අපෝයි යනවාකට අමුණ බලන්නේ. ස්තුතියි බේරගත්තට. මගේ නම නෝවා. එතකොට මේ පාලට එන්න පැටියෝ දැන් කොටිය නෑ. ඔයි ඔයා වැටුනද පැටියෝ? ඔයාට කැලේ ජීවිතය උගන්නන එක නම් ලේසි වෙන එකක් නෑ. මේ පිල්ටික ගෙවල දාපු දවසට ආපහු බඩු ටික දෙනවා. ගත්ත ණය ගෙව්වා නම් මේ කරදර මුකුත් නෑනේ. ආ, තව මොනවද ගෙනියන්න තියෙන්නේ? ඇයි බිත්ති? ආ, ඔයාත් හොඳ විහිළු කාරෙක් නේ. තවත් තියෙන දේක් අරගෙන යනවා. දෙනවා තොප්පිය. ඔන්න අපි ගියා. නගරය තමයි සේරතම මුල. දැන් ඔයිට සිද්ධ වෙනවා මගේ ණයගේ වන්න. ඔයින් ගහකෝ. පරණ වුණත් මේ තොප්පිය නරකම නෑ. මේ සරේ නම් නගරේ අතාරලා බෑ. නගර මලික අල්ල ගන්නවාමයි. පොඩි පැටව්, මේ මාළු පණාවට කැමතිම නැහැ. නගර වලිග අමුත්තෙකුත් එක්ක එනවා දැකලා පැටව් මාළු කටුව හැංගුවා. හංගල මොකුත් දන්නේ නැති අය වගේ ඉන්න හැටි. ඕහෝ, අපූරු පැටව්. කල්ලෝ, මේ ඇවිල්ලා බලන්න. අමුත්තත් එක්ක ආපු වලිග ගැට ගහපු කළු දඟර කොටේ ඇතුලෙන් එළියට ආවා. පැටව් බයේ දිව්වා. හංගපු මාළු කටුව එයාගේ දකුණු කකුල පසාරු කළා. ගැට ගැහිච්ච වලිග වේදනාවෙන් උඩ පයින්කොට පැටවුන්ට හරි හිනා. අපේ දඟර වලිගට වැඩේ තේරුම් ගියා. මොකද පෙපෙන්නක් ඇදුනේ? තව කළු වඳුරෙකුත් ඇවිල්ලා. කටේ වල්ල ගත්තොත් මල් හතයි. අතවන්න උගුලක් රංචුම කොටු කරගන්නවා. බලන්නකො ලෝකේ හැටි. කෙනෙක් ඉලක්කය බලනවා, තව අය සතුටින් නානවා. කැලේ මදුරුවෙක් ඇවිදින්න අය උඩින් නවත්තනවා. කැලේට මොන මදුරු කොයිල් කොයින්ද මදුරුවන්ගේ දැල්? වලිගය නැති ගොනා වගේ අලුත් වඳුර හරිම අවුල්. පොඩි පැටව් ඇවිල්ලා වලිගෙ ලිව්වා. එයා ආයෙත් පටල ගත්තා. ඌර කැකුණ තල්නකොට හබන් කුකුලන්ට රජමගුල් කියන්නේ ඕකනි. පැටවුන්ට හරියට හිනා. ගැට ගැහිච්ච වලිගට වැඩේට කේන්ති.
තංගර ටිකක් ඉන්නකෝ වලිගය ගැට ගහනවා මෙයාට මේ කැලේ පුරුදු නැ අනේ මෙයාට මේ කැලේ පුරුදු නැ අනේ සිදාදියේ වඳුරොනේ කැලේ දන්නේ නැ අනේ ඔයා ගිහින් උදව් වෙලා එන්නකෝ බඩගිනි නම් මාළු අල්ල දෙන්නකෝ දඟර හාමිනේගේ ඉල්ලීමට අපේ දඟර ගඟට පැන්නා දියට කිමිදිලා මාළුව දෙන්නෙක් අල්ලන් ආවා උමයා එකක් කාලා කන හැටි උගන්නලා අනිකව කන්න දුන්නා ඒ පාර මාළුව නහයකා ගැටවලිග කල්පනා කර කර ඉන්නකොට කැලෑ කුරුල්ලෙක් කොළොප්පම් කරපි දුක සෝකය නැ දන්නේ අපි කැලෑවේ ඉන්නේ අයියා මල්ලි වාගේ අයියා මල්ලි වාගේ ලොකු වෙනසකට තියෙන්නේ පාටයි වලිගෙයි වෙනසයි ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ ඇයි මල්ලියේ බය වෙන්නේ මේ ඔයාට මම ඉන්නේ අයියා මල්ලිට පාර පෙන්නනවා අතරමං වෙච්ච මල්ලිට හාම් පුතාගේ තුවාය හම්බ වුණා අඬන්න පටන් ගත්තා අඬලා වැඩක් නැහැ මල්ලියේ ඉවට බඩ ගන්න පුරුදු වෙන්න අනේ ගැටවලිග බඩ ගෑමියේ පාඨමාලාව හදාරනවා දඟරවලිග තමයි පාඨමාලා අධ්‍යක්ෂක ඒත් ගැටවලිග තාමත් කැලේ අඳුරගෙන නැහැ මැස්සන්ටත් බය වෙනවා බය වෙලා බෑනේ මල්ලි මේ කැලේ නෑ සල්ලි සතුනගේ ඉව මල්ලි පරදනවාමයි සල්ලි නගරේ ජීවත් වෙන හුඟක් අය හිතන්නේ නගරේ ඉන්නකොට හුඟක් දේවල් තමන් දන්නවයි කියලයි මහා ආඩම්බරකාරයෝ වගේ ඉන්නේ ඒත් කැලෑවටම තමයි නොදන්න බව තේරෙන්නේ ගැටවලිග යාන්තම් හය හතර ඉගෙනගෙන වතුරට බැස්සා ඒ පාර දඩබ්බර මාළුව ගැට ගෙහිච්ච වලිගේ ඉල්ලිලා ගැටවලිග එහෙට දුවනවා මෙහෙට දුවනවා දඟරවලිග තමන්ගේ අරමුණ හොයාගෙන ඉවකර කර ගිහින් දඟට පයින්න හදනවා ගැටවලිගේ දණ්ඩ දිගේ හෙමින් හෙමින් ඇවිත් දඟරවලිගව තල්ලු කරපු දඟරවලිග ගැටවලිගටත් කතා කළා ගැටවලිගත් පොඩි ළමයෙක් නාවන්න වගේ තමයි ගඟට බැස්සේ කිඹුලා ගැටවලිග දැකලා කටෙන් අරගෙන සූදානම දඟරවලිග නොහිටියානම් පරලෝකෙයි මේ සෙල්ලම දඟරවලිග නොහිටියානම් පරලෝකෙයි මේ සෙල්ලම කිඹුලා ගැටවලිග දැකලා කට අරගෙන සූදානම බලමුකෝ ඊළඟට වෙන්නේ මොනවද කියලා
ඇත්තටම ඔයා කොහොමද මේ වගේ උගලකින් දඟර වලිගේ වල්ලා ගන්න හදන්නේ? මම බලාගන්න. මම වඳුරේ. ඩකින්වා ඔයා උතන ඉන්නවා. බේර ගන්න හිතාගෙන එනවා. මෙන්න මෙහෙම උඩ පැනලා අම්බෝ. උදුම මොලේක්නේ. දඟර වලිගත් මොලේ නැති මනුස්සෙක් වගේ ඇවිත් ඔය ගුවේ බොරු උගලට අහුවේ කියලා හිතනවාද? ඇත්ත තමයි. තුතල බලමු වෙන උගල. දඟර වලිග කියා දෙනවා කැලේ උස ගහක නගින්න. ගැට වලිගය වෙවුල වෙවුල ඉගෙන ගන්නවා බහින්න. දඟර වලිග කියා දෙනවා වැල්වල එල්ලිලා යන්න. ගැට වලිගය ඉගෙන ගන්නේ වැලේ එල්ලිලා වැටෙන්න. දඟර වලිග කියා දෙනවා එපා කියලා බිම බලන්න. බිම බලාපු ගැට වලිගය අත්තක පැටලි බලන්න. අත කැඩුනොතින් දෙයියන්ගෙම පිහිටයිනේ එයාට. අත කැඩුනොතින් දෙයියන්ගෙම පිහිටයිනේ එයාට. අනේ ටික දාලුවා වලට. දඟරේ එක සැරයක් මේ වලට වැටුනාම එළියට එන්නේ මෙන්න මේ මාළුවා වගේ. මද මගේ මොලේ ආ බොයෝ ඔයගේ මොලේ හොඳ යැලේ දාන්න. කඩි ටික දඟරව කාලා ඉවර කළාම ඔයෙට ඉතුරු වෙන්නේ ඇට කටු විතරයි. එතකොට ඔහෙට උලන් තමයි. කට වහනවා. ඔයට වැඩක් නෑ මගේ වැඩගෙන. මට ඕන කරන්නේ එකම එක දෙයයි, මේ වඳුරු රංචු අල්ල ගන්න විතරයි. අනේ අපේ ගැට වලිගට තාමත් හරියට බෑ කැලෑවට හුරු වෙන්න. දඟර වලිග කොයිතරම් උත්සාහ කළත් ගෝලයව හදාගන්න බෑ. හරියට අපෙත් ඔය සමහර දරුවෝ නාන ප්‍රකාර පාඨමාලාවලට ගිහින් අන්තිමේදී මොකුත් දන්නේ නැති හිස්ස වුණා වගේ. ඒ කොහොම වුණත් ගැට වලිග නම් උත්සාහවන්තයා. කැලේ නුරු එක විතරද දෙපාහතුරුනුත් ඉන්නවා. සිව්පාහතුරුත් ඇවිදින් ගැට වලිගට වින කරනවා. සිව්පාහතුරුත් ඇවිදින් ගැට වලිගට වින කරනවා. යාන්තමට ගහට නැග්ගේ පොඩ්ඩක් දැනගත්ත හින්දා කොටියා බොරුවට ගිරෙව්වේ මෙයා අලුත් කෙනෙක් හින්දා. කොටියා බොරුවට ගිරෙව්වේ මෙයා අලුත් කෙනෙක් හින්දා. බලන්න කල්යාණ මිත්‍රතාවය. යාළුවට උගන්වනවා, යාළුවට කියලා දෙනවා, විපත්තියේදී යාළුවට පිහිට වෙනවා. මෙහෙම යාළුවෝ වාසනා කරන්න ඕන. අඳුරයන්නේ නෑ මොනව කළත්. නෑ අඳුරයිනවාමයි එන්නමෝ. මට විශ්වාසයි. මොකද කරන්නේ? ගැට වලිගට දැන් පනින්න පුරුදුයි. ඒත් වැල් අඳුරන්නේ නැහැ. හිතුවේ හීතල හීතලම වැලක් කියලා. මැදයි වෙච්ච හරිය. හීතෙට අපි ළඟට වෙලා පොළොංගු වගේ අය ඉන්නවා. දස්ත කරන කල් දන්නේ අපිත් ළඟට අරගන්නවා.
කොළඟගේ සෙල්ලම් ඉවරයි දඟර වලිග සිල්ප අගෙයි අනේ කුරුළු කූඩුව උඩ පොළොන් රජානම් සැතපි පොළොන් විසට සීසුන් වෙලා ගැට වලිගය ඇද සැතපිලා දඟර බැලුවේ ඔහු සොලවල තාමත් පණ ඇද්ද කියලා කැලේ බේත් ඇද දිව ඔසුවාගේ එක්සේ ඊසිජීද පරාදයි වදට පණ එන බව විශ්වාසයි කැලේ බේත් වල බලයත් ඒකයි ආඩතෝඩ පස්පංගුව විසි කරලා අපි බෙහෙත් පෙති ජාති බොනවා පස්පංගුව කුණු කූඩට දානවා සුරං විදුර ගුලියෙන් ඔක්කෝ බඩේ අමාරු හක නීල්‍යාදි තෙල් දින්ගක් ඔළුවට දැම්මාම දැනෙන සුවය බලන්න අපි අපේ දේවල් අත්තරියට වඳුරු අත්තරලා නැහෙනි බලමුකෝ ගැටවලිගට ඊළඟට වෙන්නේ මොනවද කියලා මොකද කරන්නේ මේ කරදරේ මොකක් හරි අවසානයක් දකින්නයි ඕනේ එක්ක වඳුර හෙන්න ඕනේ නැත්නම් මේ සේර මත ඇරලා ආපහු ගෙදර යන්න ඕනේ මට වෙන්නේ නම් ඔයිට හිස්සතින්ම ගෙදර යන්න වෙයි කියලා හතවානවා හිතලා බලමු හිතලා බලනවා හිතලා ආයෙත් මෝඩ උගුල කටවනවා කොහොමද දඟරිය බලන්නේ අපූරු පාඩව ඔයර මා ගැන දන්නේ නැහැ මං එහෙම කලේ උගුලකට කිරිල්ලි අල්ලන්න නෙවෙයිද කිරිල්ලිගෙන් ඇති වැඩේ මොකද්ද දඟර අල්ලන්නයි උපාය විශ්වාසයි කිරිල්ලි දඟරට කියාවි සිද්ධ වෙච්ච දේ ගැන මෙතනට දඟර එනවා දැන් සැකයක් නැහැ තාමත් දඟර වලිගගේ පුහුණු පාඨමාලාව ඉවර නැහැ මේ අතරේ දඟර වලිගව අල්ලගන්න මාන බලන දිපාසතා කිරිල්ලිව උසිගැන්නුවා එහෙම කලේ දඟර වලිගව ගෙන්නගෙන උගුලේ පටල ගන්න දඟරයා ඉක්මනට එහෙවි කවුද මොකද්ද කිව්වේ මං කිව්වේ වඳුරා ළඟ ළඟම එනවා ඇති කියලායි හරියට ඇහුනේ නෑ මොකද ඔයගේ කන් බීරි වෙලාද අන්න ඇවිත් ඇරිවරයි අනේ අපේ දඟර වලිග අසරණ වෙලා බලන්න ගුණවත් ගෝලයේ කදාගත්තම තියෙන වටිනාකම ගුරුතුමාගේ ශාස්ත්‍රය හරියටම කරන හැටි දුකේදී ගුරුතුමාව රැකගන්න හැටි මේවා අපි කාටත් හොඳ පාඩම් දැන් යන්න වෙලාව හරි ගිහින් එන්න ස්තුතියි හැම උදව්වකටම ස්තුතියි හුබා මං නිතර මෙනවනේ ඔයාව බලන්න මට දුකයි අවුදෝ කෑ ගහනව ඇහුණා කට්ටිය ඒ පැත්ත බැලුවා බලනකොට ගැටවලිග හොයාගෙන ආපු නෝනා කොටියට අහුවෙලා
යා අත ළඟම එනවා උගත් ශිල්ප දැන් වටිනවා වලිග පහර තරු පේනවා උගත් ශිල්ප පිහිට වෙනවා හාමිනේව බේරගත්තේ උත්සාහයෙන් උගත් නිසයි දුවේ පුතේ උගත් ශිල්ප සැකයක් නැහැ රටක් වටි දැන් නම් කලුට පාළු හිතෙන එකක් නැහැ නේද දඟර කුමා උත්සාහයෙන් ඉගෙන ගත්ත ගැට වලිග තමන්ගේ හාමිනේවත් බේරගෙන ගෙදර ගියා ඔන්න ඕක තමයි දුවේ පුතේ උගතමනා ශිල්පේමයි මතුර කෙනා කියන්නේ කැලෑ සතුන් විපතේ වානර කුපිත වෙතේ දඟර වලිගයේ බලයෙන් එවැනි හූනියම් නසතේ හොඳ අය කොයි කාටත් වෙනසක් නෑ හිතවත් වානර කුලේ උනත් අපිටත් වැඩියෙන් යහපත් බලන්න දුවේ පුතේ